විහාරස්ථානය. මේ සිද්ධස්ථානයට අපි පැමිණෙනකොට ඇත්තටම පහන් සංවේග උපදවන හැඟීම් අපි තුළ නිරන්තරයෙන්ම ගොඩනැගෙනවා. විශේෂයෙන්ම මේ සිද්ධස්ථානය පිළිබඳව කතා බහ කරද්දී මේ සිද්ධස්ථානයේ තියෙන ඓතිහාසික වටිනාකම පිළිබඳව අපි මදක් කතා කරන්නට ඕන. මොකද මේ විහාරස්ථානය, මේ විහාරය තමයි දකුණු ලක පිහිටා තිබෙන මනරම් කඳු ගැටයක් මුදුනේ පිහිටා ඇති හෙට්ටාචල යටගල හෙට්ටාචල රජ මහා විහාරස්ථානය. ක්‍රිස්තුපූර්ව 3 සියවසේදී තමයි මේ විහාරස්ථානය ඉදිවෙලා තියෙන. දේවානම්පියතිස්ස රජු සමයේ මේ විහාරස්ථානය ඉදි කරන්නට මූලික සැලසුම් සකස් කරලා තිබෙනවා. ඉතින් මේ පිළිබඳව අපි ටිකක් කතා බහ කරන්නට සූදානම්. ගාලු නගරය පහු කරලා මාතර දෙසට එනකොට උණවටුන හන්දියෙන් වමට හැරිලා මද දුරක් ගමන් කරද්දි යටගල හන්දියෙන් නැවතත් වමට ගමන් කරද්දි තමයි මේ විහාරස්ථානයට ඔබට පැමිණෙන්නට පුළුවන්. මේ පළාත පිළිබඳ කියවනකොට, මේ පළාත පිළිබඳ ඔබ අහනකොට ඔබට දැනගන්නට ලැබෙන වටිනා කියන පුද්ගලයන් පවා මේ ප්‍රදේශයේ ජීවත්ව සිටියා. අදටත් ජීවත්ව සිටින වටිනා පුද්ගලයන් මේ උණවටුන ප්‍රදේශයේ ඉන්නවා. විශේෂයෙන්ම සෙනරත් පරණවිතානයන් පිළිබඳව කතා බහ කරද්දි මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ගේ උපන් ප්‍රදේශය, ඒ වගේම ඔහුගෙන් මේ විහාරස්ථානයට ලැබුණු දායකත්වය කියා නිම කළ නොහැකි වටිනාකම් රසක් එක්ක ගෙතිලා තියෙනවා. ඓතිහාසික යටගල රාජ මහා විහාරස්ථානයේ අයිති වෙන්නේ අක්මීමන මැතිවරණ කොට්ටාසයට. අක්මීමන මැතිවරණ කොට්ටාසයේ තිබෙන රාජ මහා විහාරයක් අතර ඉතාම පැරණි ඓතිහාසික විහාරස්ථානයක් වශයෙන් අපි යටගල රාජ මහා විහාරස්ථානය අපිට හඳුන්වන්න පුළුවන්. දේවපතිරාජ කියන අමාත්‍යවරයා විසින් මෙම විහාරස්ථානය ඉදිකරවල තිබෙනවා. විහාරස්ථානයේ ගල්ලෙන තුල 18 බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩ සිටිනවා. ඒ වගේම අනුරාධපුර යුගය දක්වා ගමන් කරන ඓතිහාසික පළරුහ බෝධීන් වහන්සේ නමක් වැඩ සිටිනවා. ඒකම මෙම විහාරස්ථානයට සංඝ මූලස්ථානයක් වශයෙන් මේ විහාරස්ථානය හඳුන්වන්නේ. කැටකොඩ සංඝ පරපුර මූලස්ථානය වශයෙන් මේ ස්ථානය හඳුන්වනවා. ඒ වගේම විහාරස්ථාන 18 මූලස්ථානය හැටියට මේ ස්ථානය හඳුන්වන්නේ. ඒ අතර ඓතිහාසික සිතුල්පව රාජමහා විහාරස්ථානය එක් විහාරස්ථානයක් වශයෙන් අපිට හඳුන්වන්න පුළුවන්කම තිබෙනවා. මෙහි වර්තමාන විහාරාධිපති ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේ වශයෙන් කටයුතු කරන ලබන්නේ දක්ෂිණ ලංකාවේ උපප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පණ්ඩිත මැටරම්බ හේමරත්නා විදාන නායක හාමුදුරන් වහන්සේ. ඒ වගේම වර්තමානය තුළ මේ විහාරස්ථානය පරිවේනස්ථානයක් වශයෙන් ඉතා පැරණි පිරිවෙනක් හැටියට භික්ෂුන් වහන්සේලාට අධ්‍යාපනය ලබා දෙන ස්ථානයක් වශයෙන් පැවැත්වෙන බවත් අපි සිහිපත් කරන්නට අවශ්‍ය කරනවා. භික්ෂුන් වහන්සේලා 59 ආසන්න ප්‍රමාණයක් අධ්‍යාපනය අධාරමින් සිටින විහාරස්ථානයක් වශයෙන් පරිවේනස්ථානයක් වශයෙන් අපිට හඳුන්වන්නට පුළුවන්කම තිබෙනවා. මනෝසෙට්ටා මනෝමයා මනසාච පදුට්ටේන භාසතිවා කරෝතිවා තතෝ නන්දුක මන්වේති චක්කං වහතෝ පදං මනෝපුම්බංගම ධම්මා මනෝසෙට්ටා මනෝමයා මනසාච පසන්නේන බාසතිවා කරෝති.
දෙවන පරාක්‍රමබාහු රජතුමාගේ මහා අමාත්‍ය දේවපති රාජ අමාත්‍යවරයාට මේ වගේ තැනක සිද්ධස්ථානයක් ගොඩනගන්නට බුද්ධාලම්බන ප්‍රීතිය ඇති වෙන්නේ කොයි වගේ සිතුවිලි එක්කද කියන එක බොහෝම පැහැදිලි. මොකද මේ මහා ගල් පර්වත ඒ වගේම මේ පරිසරයෙන් එන බුද්ධාලම්බන භක්තිය මොනවට පැහැදිලි කරනවා. ඉතින් යටගල රජමහා විහාරය විශේෂයෙන්ම ඓතිහාසික පසුබිමක් ගොඩනගනවා. මේ ඓතිහාසික පසුබිම පිළිබඳව බොහෝ දේවල් දැක්කා, බොහෝ දේවල් කතා කරා. තවත් ඓතිහාසික සිද්ධස්ථානයකදී අපි හම්බ වෙමු. ඔබට අයිබෝවන්.